හයි ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් ඔන්න අපි ගංගතුරු වීඩියෝ එක දැම්මට පස්සේ ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් එන්නේ ඉතින් අපිට හිතුණා ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා මොකද කලින් වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩාක් කමෙන්ට් දාලා මැසේජ් දාලා අහලා තිබුණා අයියේ මොකද රුබයි වලට උනේ කියලා ඉතින් ඒ නිසා අපිට හිතුණා ඔයගොල්ලන්ට ඉක්මනටම පණිවිඩයක් දෙන්න ඕනි කියලා ඉතින් ඔන්න ගංගතුරට පස්සේ අප්ඩේට් වීඩියෝ එක අපි යන් ඒ ප්ලේස් වලට ගිහිලා බලමු දැන් මොකද වෙලා තියෙන්නේ කියලා එන යමු Hi guys, ඉතින් ඔන්න ඔයාලට මතක ඇති මේ ලොකේෂන් එක මොකද්ද කියලා ගිය පාර වීඩියෝ එක පටන් ගද්දි ඔන්න ඔයාලට පෙන්නුවේ මෙතන සුදු අර කක කොට පාගත්තේ මෙතනින් තමයි. ඉතින් ඔන්න දැන් තත්ත්වේ මෙතන මෙන්න මේ වගේ තමයි. Guys මෙන්න මේ හරිය තමයි ඒව තිබුණේ මේ ජරා කොටවල්. අම්මෝ මතක් ඇද්දිත් ඒක නෑ පා වෙනවා ඇත්තටම කිව්වොත්. දැන් අයිති ඔන්න තිබ්බා වගේම මේ මෙතන වතුර ටික හැබැයි මේ වැහලා පහුවදාම අපි උදේ බලද්දී ඔක්කොම වතුර බහලා ගිහිල්ලා ඉතින් ඔන්න ඔයාලට පෙන්වන්නම් ඔයාලට දැන් තියෙන තත්ත්වේ ඔයාලට මම පෙන්වුවේ මෙතන රෙස්ටුරන්ට් චූටි රෙස්ටුරන්ට් තියෙනවා ඒව ඔක්කොම මේ වතුරෙන් වැහිලා තිබ්බේදා මේ බින්න එහෙම ඔක්කොම ඉතින් ඔන්න දැන් සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා මෙතන ඉතින් ගයිස් එහෙනම් අපි යමු අනිත් පැත්තටත් බලන්න එහා පැත්තේ තමයි හොඳටම යට වෙලා තිබුණේ සම්පූර්ණයෙන්ම යට වෙලා තිබුණේ අපි ගිහිල්ලා බලමු මේ පැත්තටත් මොකද ඒ හරිය තත්ත්වය කියලා ගයිස් ඉතින් මෙතන තමයි අනිත් තැන ඔයාලට පේනවා ඇති මේ අර 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 හරිය බල්කු වල එදා වාඩි වෙන්නවත් බෑ ඒ තරම් වතුර තිබුණා ඉතින් අද කට්ටිය ලස්සනට ඉන්නවා වාඩි වෙලා කිසිම අවුලක් නැතුව ඔයාලට පේනවනේ මේ ලයින් එකම මේ පේන ටික ඔක්කොම යට වෙලා තිබුණේ එදා දැන් කට්ටිය ඉඳගෙන කයියක් එහෙම දාගෙන ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ දැන් අනිත් එක කියන්න ඕනේ දැන් කරාම මේ ඇතර මේ ඉන්න හරිය සාමාන්‍යයෙන් උසයි ඔව් එතකොට වැහැලා අපි ඉන්න හරිය නේද එදත් ඔයාලට අපි පෙන්නත් දිනුත් වැහැලා පැයක් විතර යද්දිනුත් සාමාන්‍යයෙන් වතුර අඩු වෙලා තිබ්බේ මේ හරියේ ඉස්සරෝම ඉතින් අපි යන් එහා පැත්තටත් ගයිස් ඔයාලට මතකද අපි දෙන පෙන්නුව අර පල්ලෙහා යට පාකින් එකකට ගිහිල්ලා මේ පාකින් එකක් ඇතුලේ මොකද බේස්මන්ට් එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් එතෙන්ට තමයි අපි දෙන දැන් යන්නේ අර අපි වතුර බහලා එහෙම ගියේ ඉතින් මේ මෙතන නම් සාමාන්‍යයෙන් වතුර බහින්න මේ දවසක් හරි දෙකක් හරි ගියා මතක විදිහට මේ ටිකක් වෙලා ගියා මොකද එතන මාරම පාතයි එතන ගොඩක් වතුර පිරීලා තිබ්බ නිසා තමයි නේද වෙලා ගියේ එතන ඔයාලට කි පෙන්නෝ මේ අර අපාර්ට්මන්ට් තියෙන ඒරියා එක. ඉතින් ඔන්න දැන් චූර් ළමයි ඔක්කොම සෙල්ලම් කරනවා බහැලා මේ කිසිම අවුලක් නැතුව ඔන්න දැන් තත්ත්වය. වතුර චුට්ටක්වත් නැහැ. ඉතින් කට්ටිය අර තාත්තටපත් වෙලා පොඩි අය සෙල්ලම් කරනවා එතන. ඊළඟට තමයි යන්නේ හොඳම තැනට. ගයිස් ඉතින් ඔයාලට මතකද මෙතන මෙතන දැන් තව අපි බහැලා ගියේ වතුරේ අර අර පේන පොඩි පාරෙන් එහෙම සම්පූර්ණයෙන්ම වතුර තිබ්බේ සම්පූර්ණයම යට වෙලා තිබුණේ මෙතන ඉතින් ඔයාලට ඔන්න දැන් තත්ත්වේ බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හැම දෙෙම රිකවරි වෙලා තියෙනවා මෙතන මේ ලයින් එකම මෙන්න මෙතනින් තමයි අපි අර බහැලා ගියේ වලක් තියනවා කියලා හිත හිත ගියේ ඔන්න ඔතන තමයි මේ මේ දාලා තියෙන දාලා තිබ්බ වැලිකොට්ට තාම තියෙනවා අයින් කරලා ඔන්න මෙතන තමයි පාකින් එක ගයිස් පල්ලෙහාට අපි ගියේ මෙන්න මේ පාකින් එකේ තමයි ඉතින් දැන් ඒකත් කිසිම අවුලක් නැතුව තියෙනවා ඉතින් ගයිස් පේනවනේ දැන් මෙතන ඔයාලට මේ ඇත්තම කිව්වොත් හොයාගන්නවත් බැරුව ඇති මේ දැන් වාහන පාක් කරලා ලස්සනට සාමාන්‍ය විදිහට වැඩ කටයුතු යනවා කලින් තිබුණ විදිහ ඔයාලට මතකනේ මෙතන තමයි මේ කුණු ඩ්‍රම් එකයි බයික් එකයි දෙකම පාවෙවි තිබ්බේ ඔව් මේ ඉතින් කවුරුත් මේ වීඩියෝ එක අලුතෙන් බලන එක එක්ක නම් දැක්කේ නැත්තම් කලින් වීඩියෝ එකට මොකද මේ හරිය වෙලා තිබුණේ කියලා ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ගිහිල්ලා බලලා එන්න අපිට ගම් වතුර ගැලුවේ කොහොමද කියලා ඊළඟට අපි යන්නේ ලොකුම වැව පෙන්න පුතැනට අපි යමු ඩුබායි ෆ්‍රේම් එක ඉස්සරහට බලමු එතනත් දැන් තත්ත්වය මොකද කියලා ඉතින් ඔන්න මෙන්න මේ හරියත් ඔක්කොම සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බේ වතුරේ වැවක් වගේ තිබුණේ වැවක් වගේ මේ බෝඩ් එකේ තියෙනවා වගේ තමයි වතුර තිබුණේ මේ හරිය ඔන්න අපි දෙන්න එහෙනම් ආවා ෆ්‍රේම් එක තියෙන පැත්තට යන්න ඉතින් ඔන්න මෙන්න මෙතන මේ පාර එහෙම ඔක්කොම මෙට්‍රෝ ලයින් එකට යට පාර යට වෙලා තිබ්බේ ඉතින් මේ අපි ඉන්න පැත්ත ඇත්තටම කිව්වොත් ගයිස් මේ මේ මේ
මේ හරියනම් අර වැස කියලා ගානක්වත් නැහැ දූවිල්ලක්වත් නැහැ මේ විදිහට පාරවල් පවා මේ ලස්සනට සුද්ධ කරලා ඔයාලට මේ පේන වැඩි වටපිටාව මේ මේ හරිය මම වැස්සට පස්සේ අනිත් දවසේ වැඩට යනකොට මම දැක්ක සම්පූර්ණ වැලි මඩ ඇවිල්ලා මේ පාරවල් ඔක්කොම ගහලා තිබුණේ ඉතින් දැන් අද දවස් 4කට 5කට පස්සේ අපි දෙන්න මේ වීඩියෝ කරන්නේ සම්පූර්ණම නෝමල් වෙලා තියෙනවා මේ කිසිම දූවිල්ලක්වත් නැහැ වැස්ස කියලා හොයන්නවත් බෑ ඉතින් ඔයාලට මේ පේනවනේ ලංකාවේ අවුරුදු උත්සවයක් තියෙනවාද අපිට කලින් ඇහැරුන්නේ නැහැ ඉතින් යන්නේ පැත්තේ කට්ටි ඉන්නවා පේනවා මෙන්න මේ ඈතින් ඔයාලට නම් පේන්නේ නැති මෙන්න මේ පාක් එකේ තමයි තියෙන්නේ අවුරුදු උත්සවය ඕ මේ පේනවනේ ඉතින් ඔයාලට දැන් මොකද තත්ති කියලා සුදු මතකද ඔයා රෙද්ද උත්සවකනේ ගියා මම මේ කල්පනා කරේ එන්නම් මේ පැත්ත ආපහු යථා තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කිසිම මේ හානියක් නැහැ දැන් අපි නෝමල් එකේ ඇවිදගෙන යනවා එදා අපි මේ හරිය වතුර පීනගෙන ගියේ ඔයාලට පේනවනේ ගයිස් අද මේ පාකින් එකේ වාහන කොච්චරක් නවත්තලා තියෙනවද කියලා ඉතින් එදා මේ වාහන ඔක්කොම මෙතන තිබුණේ පාවි තමයි තිබුණේ ඉතින් එදා වැස්ස දවසේ නම් මෙතන මේ පහලින් අපිට ඇවිදගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ මෙන්න මේ උඩ බිල්ඩින් එකේ මෙන්න මේ උඩට වෙලා තමයි හිටියා අපි හිටගෙන එතකොට මේ හරියට මාර වතුර රැල්ලක් ආවේ දැන් හිතා ගන්නවා අර රොබෝ කෙනෙක් ඉන්න සුදු යාම බලන්න ඕ මයි ගුඩ්නස් ගයිස් මේ අමුතු භාණ්ඩයක් හම්බුණා මෙතන රොබෝ කෙනෙක් ඉන්නවා කට්ටිය යත් එක ප්ලේ කරනවා අපි ගිහලා බලමු මොකක්ද ඒ සීන් එක කියලා අමුතු දෙයක් ඒක දැක්කේ අදමයි මොකක්ද ඒ සුදු ගයිස් මේ බලන්න වීඩියෝ එක බලන්න සුදු කියලා දෙන්නද බලකොක්ක රොබෝ බල්ලේ ගයිස් සුදු ඕනද ඔයාලට බලන් ඉන්න අර යන්න ගෙදර සුදු නියම රොබෝ බල්ලා එක ගෙදර අරන් ගියා නම් හොඳයි. ඉතින් ඔන්න ඔහම තමයි අපිට මේ පැත්තේ පෙන්වන්න දෙන්නේ මේ වටපිටාව. දැන් ඔන්න ඔය වගේ තමයි. කිසිම අවුලක් නැතුව දැන් යථා තත්ත්වයටපත් වෙලා හැමෝම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. පාරවලුත් ඒ විදිහටම හදලා තියෙනවා තිබ්බ පරිදිම. මෙන්න මේ වගේ නිදහසේ ඇවිදයි යන්න පුළුවන් දැන් ආපහු. Hello boy. Say something, say something. Something. And check my YouTube channel. You are angry for me. Hello guys. මම අපි දෙන චාය එකක් බොන්නව අපි දෙන මේ වෙනද කැමරේ රෙස්ටුරන්ට් එකද? Arbab. He is the one. You are Arbab. I am Arbab. No staff. No staff. Arbab here. Restaurant owner. Yeah. ඉතින් ඔන්න ඔයාලා දකින්න ඇති මේ අපි දෙනවා ඔයාලට කිව්වේ නැතුවට මේ පට්ටට ඔය සෙම හැදිලා ඉස්සර හැදිලා ඉන්නේ දැන් මේ වීඩියෝ එක ලියලා බෙහෙත් කියන්න යන හිතාන ඉන්නේ කටහල චූටක් වෙනස් ඇති ඔයගොල්ලෝනේ දැනෙන්නත් ඇති කතා කරද්දී වැස්ස දවසේ ඉඳලා අනිත් දවසේම පටන් ගත්ත හැම්බිරිස්සාව ඉතින් ඔබ තමයි වැසි දෙමුණාම දැනට ඕනගම තිබ්බේ මේ වීඩියෝ එකෙන් ඔයාලට දැන් අපි වැස්ස දවසෙත් ඔයාලට පෙන්නුවානේ. ඉතින් අපිට පෙන්වන්න ඕනුනේ වැස්සට පස්සේ කොහොමද මේ පැත්ත කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති ආපහු යථාර්ථයට අපි ඉන්න පළාත සම්පූර්ණයෙන්ම මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමෝම ඒගොල්ලෝගේ වැඩ කටයුතු ඒ විදිහට කරගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඉතින් අනිත් එක කියන්න ඕනේ දැන් මේ වගේ ගම්වතුර තත්ත්වයක් මේ ඩුබායි එකට ආවේ මේ අර කාණු පද්ධතියටත් වඩා අපි දැක්ක පස්සේ නිවුස් වලට මේ අවුරුද්දකට විතර වහින්න තියෙන වර්ෂාපතනයක් තමයි එක දවසේ. ඒ අවුරුදු 75කට පස්සේ මේ වගේ මේ ලොකු වැස්සක් වැහලා තියෙන්නේ. ඉතින් කලින් වැස්සට පොඩ්ඩක් යට වුණාට මේ වගේ ආපදා ගොඩක් වුණේ නැහැ. ඉතින් ඒ කියන්නේ හැමදාම අර ඒ වහිනකොට අපිට පොඩි වැස්සක් නැන්නේ. ඉතින් එතකොට ඒක සාමාන්‍ය විදිහට වතුර ගලාගෙන යනවා. මේ පාර අර අවුරුද්දක විතර වැස්සක් එක දවසෙන් වැස්ස නිසා තමයි මේ වගේ බ්ලොක් එකක් ඇති වෙලා මේ ඉතින් ඔක්කොම ගම් වතුර සත්‍යයක් ආවේ. ඉතින් අපේ වීඩියෝ වල කට්ටිය ගොඩක් කමෙන්ට් දාලා තිබුණා අයියා මොකද ඩුබායි වලට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඕක තමයි තාත්තේ දැන් ඩුබායි වල. මොකද මේ එල්ලේ ඉන්න කට්ටිය පවා කමෙන්ට් දාලා අහලා තිබුණා අයියා අපිට එන්න පුළුවන් ඩුබායි වලට මොකද තාත්තේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි දෙන්න මේ වීඩියෝ කරන්න ගොඩක්ම මේ හිතුවේ. ඉතින් අනිත් එක තවත් අපේ අලෝ කමෙන්ට් දාලා තිබ්බා විසිට් එකට එන්න ඉන්නේ ඉස්සරහට මේ මොකද කියලා. ඉතින් ඇත්තටම මේ දැන් අපි ඉන්න පැත්ත රිකවරි වුණාට ඔයාලා යන්න ඉන්න ට්‍රැවල් ලොකේෂන් සාමාන්‍යයෙන් තාම කොයි වගේ තත්ත්වයක තියෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. බට අපිට කියන්න පුළුවන් 95%ක මුළු ඩුබායිකම නම් රිකවරි වෙලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි පොඩි තැන්වල තමයි තාමත් වතුර හිටලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඔයාලා එන්න කලින් ඔයාලගේ ට්‍රැවල් ගයිඩ් එක කතා බහ කරලා ඔයාලගේ ලොකේෂන් එක ගැන හොයලා බලලා එන්න. ඉතින් මෙහෙ තියෙන වතුර ඔයාලට ඒක කියන්න ඕනේ දැන් වැස්සට පස්සේ වතුර හැමතැනම පිරීලා තිබුණා. ඒ ගවර්න්මන්ට් එකේ තියෙන හොඳකම කියන්නේ ඒගොල්ලෝ මාර බෙස්ට්. ඇත්තටම මේ නිකන් සාමාන්‍ය ගම් වතුරක් බහලා යනකම් හිටියනම් සති දෙකක් තුනක් වගේ යනවා. ඇත්තටම ඒක අපිට මාර ආඩම්බරයි මේ ඉන්න එක ගැනත්. ඉතින් ඒ වගේ ගවර්න්මන්ට් එකක් ඒ වගේ රජයක් මෙහෙ තියෙනවා කියන එක ගැනත් කියන්න මාර ආඩම්බරයි. මොකද ඒගොල්ලෝ වැස්ස දවස් ඉඳලාම මාර විදියට මහන්සි වුණා අපව මිනිස්සුන්ට මේ නෝමල් සාමාන්‍ය ඩුබායි වැඩ කටයුතු කරගෙන යන ඒගොල්ලෝ මාරම ගේමක් දෙනවා. ඒ කියන්නේ දැන් පාරවල් වතුර පිරලා යට වෙලා තියෙන තැන්වල ඒ වගේ වතුර නිකන් ගලාගෙන ගිහිල්ලා ඒ වතුර බහිනකන් ඉන්නේ නැහැ. බවුසර් ගෙනල්ලා ඒගොල්ලෝ ඒ වතුර ඇදලා ඒ පාරවල් ක්ලියර් කරලා කියන මඩ ඔක්කොම අයින් කරලා රෑ දවල් නැතුව ඒගොල්ලෝ එකට මේ වැඩ කරා මාරම විදියට. අපි ගැන අහලා අපිට කොහොමද කියලා අහලා මැසේජ් කරපු කමෙන්ට් කරපු අපේ යාළුවෝ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සෑහෙන ගොඩක් මැසේජ් දාලා තිබුණා අයියාට මොකද තාත්තේ ඔයාලා පරිස්සමෙන්ද මොකද වුණේ කියලා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ගොඩක් තැන්කියු කියන්න ඕනේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා අපි ඇයි වතුර යන්නේ මේ අර මොකද මෙහෙ ඇත්තටම පොළොව යටින් තමයි ඔක්කොම මේ ඉලෙක්ට්‍රික් ලයින් ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක පට ඩේන්ජරස්. අපි දෙන්නේ ගියපු එක මානම ඩේන්ජර්. මොකද මෙහෙ අපි දැනුවත් කීප දෙනෙක්ම නැති වෙලක් තිබුණා ඒ වතුරට පවර් ලීක් වෙලා මේ කරන්ට් වැදිලා. ඒ ගියපු දවසේ අපි දෙන්න හිතුවෙත් නෑ අපිට එච්චර ලොකු වතුරක බහලා එන්න වෙයි කියලා. මොකද අපි යනකොට වැස්සේ නෑනේ. වැස්සේ නෑ. එච්චර වතුරක් තිබුණ නෑ. මම දැක්ක නිවුස් වල අපේ ලංකාවේ කෙනෙකුත් මේ සාජා දබුඩාවිද නැති වෙලා තිබුණා. ඒ විදිහට වැස්ස වෙලා එළියට ගිහිල්ලා කරන්ට් එක නැති වෙලා. ඉතින් අපිට ඇඩ්වයිස් කරපු යාළුවන්ට ස්තුතියි. මේ ඊළඟට වහින්දින් අපි දැන් එළියට යන්නේ. ඉතින් ඕක තමයි අවසාන එක. දැන් ලෙඩක් වෙලා ඉන්නේ හොඳටම. කොහමද ඔයාලට මේ ගම් වතුර දවසේ වීඩියෝ අරගෙන ආවා? ඉතින් ඒක ගැනත් සතුටුයි. මොකද මේ ඒ වගේ වීඩියෝ ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලැබිච්ච එක ගැන. වාහන අයිතිකාරයන්න තමයි ඇත්තටම ඒක මේ මාරම දුකයි. මොකද වාහන මම නම් හිතන්නේ ගන්නම දෙයක් නෑ. මහා ලක්ෂරි වාහන ඔක්කොම පාවි පාවි තිබ්බේ. මම නම් ඩුබායි වල තියෙන ලක්ෂරි වාහන. ඉතින් වාහන පාවි තමයි තිබුණේ. මම වැඩට යනකොට පාර දිගේ මම දැක්ක වාහන හැම තැනම පෙළක් පයර යට වෙලා මේ වස්සන වතුර ගිහිල්ලා ඒවා වැඩ කරන්නේ නැතුව තැන් තැන් වල දාලා ගිහිල්ලා. ඉතින් ඒ වගේම මේ මම අපි දැන් අපි දැක්ක තවත් නිවුස් වලට දාලා තියෙනවා MR එකේ කියන්නේ මේ ගවර්න්මන්ට් එකෙන් හදලා තියෙන බිල්ඩින් වලින් ඩැමේජ් වෙච්ච ගෙවල් වලට ඒගොල්ලෝ ඒවා ෆ්‍රී රිපෙයාර් කරලා දෙනවා කියලා. ඊළඟට කියන්න ඕනේ වැස්ස දවස්වල ට්‍රාන්ස්පෝර්ට් එක ගැන. ගොඩක් මෙට්‍රෝ ස්ටේෂන් වලට මේ පාර අර පහළ තියෙන මෙට්‍රෝ ස්ටේෂන් වල වතුර ඇවිල්ලා තිබ්බා ගොඩක්. ඒක නිසා මේ මෙට්‍රෝ මේ අවුරුදු පහටම මම හිතන්නේ පළවෙනි පාරට ඩුබායි මෙට්‍රෝ එක ෂට් ඩවුන් කරලා තිබුණා දවස් දෙකක් හෝ තුනක්. දවස් දෙකක් හෝ තුනක්. මොකද සමහර මෙට්‍රෝ ස්ටේෂන් වල සම්පූර්ණ වතුරින් යට වෙලා තිබුණ නිසා. ඒ වගේම මම මෙහෙට ආවට පස්සේ දැන් දැකපු පළවෙනි දේ තමයි මේ මෙට්‍රෝ එකක් මැනුවල් ඩ්‍රයිව් කරනවා දැක්කේ පළවෙනි පාරට. ඉතින් එහෙනම් ඔන්න අපෝ ඩුබායි වලට අපිට මැසේජ් දාලා මෙහෙ එන්න බලාගෙන හිටපු මේ ට්‍රැවල් කරන්න
ලට එන්නේ පට්ටියට. ඉතින් අපිට කියන්න තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩුබායි දැන් ආපහු නැවත යථා තත්ත්වයට පත් වෙලා ලස්සනට වැඩ කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ එන්න බය වෙන්න එපා මෙහෙට. මේ වීඩියෝ එක අපිට ඒක තමයි ගොඩක් ඔයාලට කියන්න ඕන උනේ. ඉතින් එහෙනම් ඔන්න අපි දැන් වීඩියෝ එක එන් කරන්න හදන්නේ. එහෙනම් ඉක්මනට තවත් ලස්සන වීඩියෝ එකක් කරන් අපි දැන් ඉක්මනට එන්න. ඔයාලා හැමෝමත් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.